ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නැවේ එන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව කුණු නැව සුද්ධ කරන්න යන ටැංකි සුද්දගේ කටේ සූපුවක් සහ කිරි බෝතලයක් ගහන්න කියලා අද ටෙලිවැකියෙන් ඩොලරය 280ට ගේන්න හදන ජනපති වැඩිහිටියන් වෙනුවෙන් හඬ නගන්න සැදී පැහැදී ඉන්න සජිත් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 481 වැනි ටෙලිවැකිය අද මාතෘකාව තමයි මේ ඩාලි නැව සහ ඩාලි නැවට පණ වගේ ආදරය කරන අපේ ඩාලින්ලා ගැන හොඳේ ඔව් අපේ ඩාලින්ලා ගැන එක ඩාලින් කෙනෙකු මේ ඊයේ මේ හොරාට පෙර කිහිල් කරන වැටපැන්නාසේ පැන පුවත්පත් සාකච්ඡාවකුත් පවත්වනු ලැබුවා මං හිතන්නේ ඔබ දකින්ට ඇති නේද මුලින්ම මෙන්න මෙහෙම තේරුම් අරගෙන පිළිවෙලකට යමු ලෝකයේ පුරාම විශේෂයෙන් සංවර්ධිත රටවල් මෙහෙවන ජාවාරම් හතරක් තියෙනවා ඔව් මේ සංවර්ධිත රටවල් දැන දැනම කරන ජාවාරම් හරිය එක තමයි අවි ආයුධ ජාවාරම දෙක තමයි ඖෂධ ජාවාරම ඒකට නම් පුතේ මේ සංවර්ධිත රටවලට වඩා අපේ සෞඛ්‍ය සෙට් එක මාර දක්ෂයි නේද නැත්තම් ඉතින් ඉමියුනෝග්ලොබියුලින් කියලා වතුර විදියයි ඈ හරි තුන්වෙනි එක තමයි මත් කුඩු ජාවාරම ඔය දැන් ඔය යුක්තියෙන් හෝ ගාලා මේ කුඩු ගේන මහයුන්ව අල්ලලා කුදලලා අරගෙන එන්නේ නේද ආන් ඒක ඕ ඒ කුඩු විකුණන අය ඒ බිස්නස් එක තමයි මේ ලෝකේ තුන්වෙනි බිස්නස් එක හොඳේ හතර තමයි අපද්‍රව්‍ය ජාවාරම ඔය ඩාලි නැවේ මේ ඩාලින්ලගේ බිස්නස් එක හරිය ඩාලි නැවේ ඩාලින්ලගේ බිස්නස් එක හොඳේ ලෝකේ වැඩියෙන්ම අපි අරගෙන බලමු අවි ආයුධ නිෂ්පාදනය කරලා ලෝකේ පුරා බෙදා හරින රටවල් මොනවද කියලා ලෝකේ අවි නිෂ්පාදනයෙන් 42%ක්ම අයිති වෙන්නේ ඇමරිකාවට රුසියාවට 16%ක් විතර හොඳේ අවි ආයුධ ඒගොල්ලෝ ලෝකෙට විකුණනවා ප්‍රංශයේ 11%ක් විතර චීනයේ 6%ක් විතර ජර්මනියත් ඉන්නවා තව රටවල් කිහිපයක් ඉන්නවා හොඳේ මේ අය අවි ආයුධ නිෂ්පාදනය කරලා විකුණනවා හරිය දල වශයෙන් දිනකට විවිධ මාදිලියේ උණ්ඩ ලක්ෂ 3ක් විතර ඇමරිකාව පමණක් නිෂ්පාදනය කරනවා මොකෝ ඉතින් දවාලට මේ බත්වලට කන්ටයයි නේද ඒ නිසා ලෝකයේ පුරාම කොහේ හෝ තැනක යුද්ධයක් නිර්මාණය කිරීමත් මේ අවි ආයුධ නිෂ්පාදනය කරන රටවලට හරි වැදගත් ඒ නිසා උන්දලා ඒක අපූරුට කරනවා ඒ වගේමයි දෙවෙනි කාරණාව ඖෂධ නිෂ්පාදනය ඖෂධ නිෂ්පාදනයේ අංක 1 හිමි වෙන්නේත් ඇමරිකාවට හොඳේ චීනය ජර්මනිය ජපානය ප්‍රංශය ස්විට්සර්ලන්තය ඉන්දියාවත් ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටවල් අපිත් ඉන්නවා හොඳේ ඒ කියන්නේ වැඩි විස්තර මේ හිටපු ඇමති කෙහෙලියගෙනුයි චන්ද්‍රගුප්ත ගෙනුයි තමයි අහලා දැනගන්න වෙන්නේ හොඳා ඊළඟට මද්රව්‍ය ජාවාරම ඔය හෙරොයින් වැනි මද්රව්‍ය ඇෆ්ගනිස්තානයේ ඉඳලා යුරෝපයටත් ඇමරිකාවටත් ඒ හරහා ලෝකේ පුරා ගමන් කරනවා හොඳේ කොකේන් වගේ මද්රව්‍ය කොලොම්බියාව සහ ඔය බොලිවියාව හරහා ලෝකේ පුරාම අද ව්‍යාප්ත වෙලා තිබෙනවා මද්රව්‍ය ජාවාරම කියන්නේ ඩොලර් ට්‍රිලියන ගණනක කළු සල්ලි හොයන ක්‍රමයක් හොඳේ කළු සල්ලි හොයන ක්‍රමයක් ඊළඟට එන්නේ හතරවෙනි එක තමයි අපද්‍රව්‍ය ජාවාරම කුණු කසල විෂද්‍රව්‍ය ජාවාරම ඒ අතරටත් අංක එකට ඉන්නේ ඇමරිකාව ඇමරිකාවේ පුද්ගලයෙකු දවසකට කිලෝ 2ක විතර අපද්‍රව්‍ය ඉවත දමනවා හොඳේ මේ ලෝකේ හැසඩස් එහෙමත් නැත්නම් හැසඩස් වේස්ට් කියන්නේ අන්තරාය කර අපද්‍රව්‍ය වැඩියෙන්ම ඇති රටවල් හරිද ලෝකේ හැසඩස් වේස්ට් ඒ කියන්නේ අන්තරායකර අපද්‍රව්‍ය වැඩියෙන්ම ඇති රටවල් ලෙසත් රුසියාව සහ ඇමරිකාව තමයි හඳුනගෙන තියෙන්නේ. දැන් බලමු නින්දෙන් ඇහැරුණු ඇමති නිමල් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් එහෙම තියලා කියපු අර මේ ඇමරිකාවේ පාලමේ හැපුණු
ඩාලි නැවේ ඇති අන්තරායකර අපද්‍රව්‍ය මොනවා බිය හැකිද කියලා නේද? ඉතිස්සෙල්ලා අපි බලමු අන්තරායකර කියන්නේ මොනවද කියලා. අන්තරායකර කියන්නේ මිනිස් සෞඛ්‍යයට හානි කරන දේවල්. මිනිස් සෞඛ්‍යයට හානි කරන දේවල්. හොඳේ ඇමති සිරිපාල්ලාගේ නම් ශරීර සෞඛ්‍යයට උපරිම සතුට ගෙන දෙන දේවල්. එයාලගේ සෞඛ්‍යයට උපරිම සතුට ගෙන දෙන දේවල්. හොඳේ පොකට් පිරුණාම ඉතින් අපේ වුණත් ඉතින් හිත සතුටින් තමා නේද? ඒක තමයි සරලම අර්ථකථනය. හරිය. ඔව්. මිනිස් සිරුරට හානි කරන දේවල්. මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා විෂ රසායනික ද්‍රව්‍ය. රෝහල් වලින් හෝ කර්මාන්ත ශාලා වලින් මුදා හරින ද්‍රව්‍ය. හරිද? මේ අපද්‍රව්‍ය වලත් විවිධ ලක්ෂණ දකින්න පුළුවන්. විකාදනයට ලක්වන දේවල්, දැල්වෙන සුළු දේවල්, පුපුර්ණ සුළු දේවල්, ඉහළ ප්‍රතික්‍රියාශීලී ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය. හොඳේ, දැන් මේ ජාතිය දේවල් තමයි ඔය දියුණු රටවලින් අපේ වගේ දුප්පත් රටවලට කන්ටේනර් පිටින් පටවලා එවන්නේ. මේ බිස්නස් එක කරන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හොයන උන්දලා අපේ රටෙත් ඉන්නවා. හරිය. හිටියනේ ඊළඟ ටෙලිවැකියකින් ආයේ මතක් කරන්නම් අමතක කට්ටියට. හොඳේ, ලෝකයෙන් ඉවත දමන විනාශකාරී අන්තරායකර ද්‍රව්‍ය ගෙනල්ලා මේ පොළවේ හෝ අපේ මුහුදේ ගිල්වලා උන්ගේ පොකට් පුරෝගෙන සුරසැප විඳින හොර නඩයක්. හරිද? සුරසැප විඳින හොර නඩයක් මේ ලස්සන රටෙත් කරුමෙට ඉපදිලා ඉන්නවා. හරිය. එහෙම මේ රටකින් රටකට අන්තරායකර ද්‍රව්‍ය යවන්ට තහනම්. ඒ කියන්නේ හසාඩස් වේස්ට් යවීම නීති විරෝධී. හොඳේ, මේ සඳහා ජාත්‍යන්තර එකඟතාවයක් තිබෙනවා. මේ එකඟතාවය හඳුන්වන්නේ බාසල් සම්මුතිය කියලා. හොඳේ, අපි වගේම මහබ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඉන්දියාව පවා, ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් 53ක් මේ බාසල් ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ. මේ ගිවිසුම එක් ප්‍රධාන කොන්දේසියක් තමයි. ගිවිසුම්ගත කිසියම් රටක් තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනය කරනවා නම් එම රටේ බලධාරීන්ගෙන් ඇසිය යුතුයි කියලා. හොඳේ, අපේ රටේ මේ ගැන ඉන්න බලධාරියා තමයි මධ්‍යම පරිසර අධිකාරිය. එහෙම නැත්නම් ඇමති නිමල් සිරිපාල නෙවෙයි. මේ නැවේ එන කන්ටේනර් සහ ඒවා අඩංගු කිසිම ද්‍රව්‍යයක් ගැන මධ්‍යම පරිසර අධිකාරිය දන්නේ නැහැ. නමුත් පුදුමේ කියන්නේ හරි කලබලයකින් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බ ඇමති නිමල් මේ නැවම සුද්ධ කළාම්මපා නැවම. හොඳේ, එක කන්ටේනර් එකයිලු ලංකාවට එන්නේ. හැබැයි වැඩි කියන්නේ ඒකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැලු. එන එක දන්නව තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අහලා බලන්නකෝ. මර්ක්ස් නව් සමාගමේ ශ්‍රී ලාංකික නියුතිය දැන් පැයකට විතර පමණ ගිහලා මම ප්‍රශ්න කරා. මට මේ මර්ක්ස් සමාගමේ නියුතිය කිව්වේ ලංකාවට ගොඩ බාන්න තියෙන්නේ ඒ 56න් එක කන්ටේනර් එකක් විතරයි. වහන්න පුළුවන් ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒක අපි තාම දන්නේ නැහැ. මෙයිට හෙට ටෙලිවැකියෙන් තවත් සාධක සහිතව උත්තර දෙන්නම්. හොඳේ. ඕ, එතකන් කිරි බෝතලයක් කටේ තියාගෙන සූප්පෝකින් කිරි බොන්ට කියලා යෝජනා කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. හෙට මතක ඇතිව ඉතිරි කොටස බලන්න. හොඳේ. ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් අද රට තුළ නිර්මාණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඩොලරේ අගය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමට උත්සාහ කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ රත්නපුර මැණික් කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයෙහිවත් රත්නපුර මැණික් කුළුණ විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුරතින් සිදු කෙරුණා. රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම මැණික් කුරුණ අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර යටතේ රුපියල් 103,650ක් වැය කර පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. මෙම කුළුණෙහි දෙවන අදියර ලෙස මහල් 14ක් ඉදිකරන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් 104,500ක්. මං හිතන්නේ 2023 අපිට නැගලා එන්න මේකෙන් උදව් ලැබුණා. ඒත් අද අපි ප්‍රතිඵල දිහා බැලුවාම පේන්නේ අපිට විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්. එදා අපේ ඔලිය 23.8යි. දැන් 10.3යි. මහා බැංකුවේ අධිපතිතුමා මට කිව්වා මීටත් වඩා මේක අඩු කරන්න පුළුවන් වෙයි කියලා ඊළඟ මාස කීපය තුලදී. එදා විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 300යි. බලන්න ඒක 280ට ගේන්න. ආණ්ඩුවේ ආදායම 50%කට වඩා වැඩි වෙලා තියෙනවා 2023. දැනට බදු ගෙවන කණ්ඩායම 130%කින් වැඩි වෙලා තියෙනවා. දැන් මිලියන පැනලා තියෙන්නේ. මං කිව්වා ඒකත් මදි කියලා. ණය ප්‍රතිවගත කිරීමේ වැඩ කටයුතු අවසන් කරගෙන යන්නේ. එදා බලන්න
ත්‍රිවිලයේ ගෙනියන්න තෙල් තිබුණේ අද බලන්න ඕන තරම් ඉන්ධන තියෙනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ තමන්ගේ ත්‍රිවිල රකේ දාලා ජාතික ජනවල වේගයට ජය වේවා කියලා පෝස්ටරයක් අල්ලලා යන්න පුළුවන් ඒ දඬු උඩ තාම ඉන්නේ වැටෙනවද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනේ මැනික් අපනේන කරන සියලු දෙනාගෙන් මිතාමත් වුණ කමින් ඉල්ලන්නේ අපි අපනේන කරන මැනික් කොට ලැබෙන මේ මුදල් අපි අනිවාර්යයෙන්ම මේ රටේ නිල වශයෙන් බැංකු හරහා මේ රටට ගේන කටයුතු කරන්න ඒක තමයි මේ රටට කරන සේවය රට හරි රාමුවකට හරි පීල්ලකට අරගෙන ආර්ථිකයේ යෝධ පිම්මක් ඉස්සරහට යන්න ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් යන ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට නම් අධිකාරීමේ බලයකින් අපි මේක පාලනය කළ යුතු නැහැ තායිලන්තයේ දිනු වෙලා තියෙන්නේ හොංකොං දේශයේ දිනු වෙලා තියෙන්නේ බදු රහිතව ආයෝජකින්ට ව්‍යාපාරිකින්ට පහසුකම් සලසලා නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන්න ඉඩ කඩ දීමෙන් ආර්ථිකය ගැන කතා කරන්නේ රූපවාහිනී සංවාද වලට එන්නේ කියලා දැන් ජාතික ජන බල වේගයයි ගමක ජන බල වේගයයි මේ දවස්වල ලොකු කතාවක් විවාද වලට එන්න තිබ්බේ 2022 ඇවිල්ලා රට බාරගෙන රට හදලා විවාදයකට නැදිබ්බා රටේ වැඩිහිටි ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා තමා සෑම විටම වැඩිහිටියන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මුලතිව් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 142 අදියර පැවැත්ුණා ඒ මුලතිව් වැලියෝය මුහුදුබඩපත් වූ ඈටුක ස්වැව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනොයි. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සූරු පන්ති කාමරයක් ලබා දීමද සිදු කෙරුණා. මේ මොහොත වෙන විට ජීවිතයේ සැදෑ සමයේ ඉන්න වැඩිහිටි පරපුරට විශේෂයෙන්ම තමන්ගේ ඒ ගිණුම් වලට ලැබුණු විශේෂිත පොලි ආදායම 15%ක පොලි ආදායමක් ලැබුණා. අද ඒක 6-7%ට වැටිලා. එදා තමන්ගේ දහඩිය මහන්සිය තුලින් ඒ ඉතිරි කරගත්ත මුදලට ලැබුණු 15%ක පොලි ආදායම පොලි ඉතිරි කිරීමේ ප්‍රතිශතය තුල ඒ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා තමන්ගේ බෙහෙත් ටික තමන්ගේ ඕනෑ එපාකම් ගණනාවක් සම්පූර්ණ කරගත්තා. පොලි ප්‍රතිශතය තමන්ගේ ඉතිරි කිරීම වලට බාගෙනත් වැඩිය ප්‍රමාණයකින් කඩන් වැටිලා. කළගුණදත් ජනතාවක් ඉන්න රටක් හැටියට සියලුම දේශපාලඥයෝ අවධානය යොමු කරන්නට ඕන මේ නිසා අසහනයට පත්වෙච්ච වැඩිහිටි ජනතාවට අත්පත්වෙන ඉරණම පිළිබඳව වැඩිහිටියන් සියලු දෙනාට මම කියන්න කැමතියි මේ රටේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ඒ නගණ්ඩ හෝන ඉහළම හඬ නගන්නට මම සැදී පැහැදී සිටිනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් අවසන් වනවා හමුවෙමු මධ්‍යාහන 12ට ඔබට සුබ දවසක්